මේ හැම තැනකින්ම ජනතාව දැන් සුගතදාස ක්‍රීඩාගාරයට එන්න කටයුතු සූදානම් වෙලා සමහර අය පිට වෙලා අපිට පේනවා සමහරුන්ට රිදිලා තියෙනවා සමහරුන්ට දැනිලා තියෙනවා කෝට්ටුව ඉවරනම් රාජපක්ෂල ඉවරනම් මුළු රටේම කොඩි දැමෙන්නේ කොහොමද මහා ජන ඡන්දයෙන් බලයට එන්න ඕනම කෙනෙකුව දේශපාලන වශයෙන් අතුගා දාන්න තියෙන එකම ආයුධය Tamange මහා ජන ඡන්දය අර Facebook එකේ නිමටයෝ ඒවන භාෂාවක් තියෙනවා කියන්න තව මම ඒක කියන්නේ නැහැ අද දවසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනයට තව පැය කීපයයි තියෙන්නේ. ඒ නිසා ඒකට අවශ්‍ය කරන සංවිධාන කටයුතු හොඳින් සිදු වෙනවා. ඒ වගේම මේ වන විට ලංකාවේ හතර දෙසින්ම හතර දිග්භාගයෙන්ම ඒ හැම කෙනෙක්ම උතුරෙන් දකුණෙන් නැගෙනහිරින් බස්නාහිරින් මේ හැම තැනකින්ම ජනතාව අපේ පාක්ෂිකයෝ අපේ සමාජිකයෝ දැන් සුගතදාස ක්‍රීඩාගාරයට එන්න කටයුතු සූදානම් වෙලා සමහර අය පිට වෙලා අම්පාරය අය පිටත් වෙලා ඒ වගේම යාපනයේ ඒ වගේම මඩකලපුවේ මුස්ලිම් ජනතාව ඒ වගේම යාපනයේ ද්‍රවිඩ ජනතාව මේ වගේ අය හැම තැනකින්ම පිටත් වෙලා දැන් මේ වන විට මේ ක්‍රීඩාගාරයට එන්න කටයුතු සූදානම් වෙලා තියෙනවා අපි මේ වන විට සියලුම සංවිධාන කටයුතු සකස් කරලා තියෙනවා ඉතාම හොඳ ඒ වගේම ඉතාම වැදගත් ජාතික මහා සම්මේලනයක් අපේ පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වගේම අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් අද මේ සම්මේලනය පවත්වනවා. ඉතින් අපිට පේනවා සමහරුන්ට රිදිලා තියෙනවා. සමහරුන්ට දැනිලා තියෙනවා. ඉතින් සමහරු කිව්වනවා පොහොට්ටුව ඉවරයි. රාජපක්ෂලා ඉවරයි. ඉතින් පොහොට්ටුව ඉවරනම් රාජපක්ෂලා ඉවරනම් මුළු රටේම කොඩි දැමෙන්නේ කොහොමද? පොහොට්ටුව ඉවරනම් රාජපක්ෂලා ඉවරනම් මුළු රටේම මිනිස්සු මේ සම්මේලන සහභාගී වෙන්නේ කොහොමද? ඉතින් ඒ නිසා අපි කියනවා මේ පක්ෂවලට මහා ජන ඡන්දයෙන් බලයට එන්න. මැර බලයෙන් මිනි මරලා ගිනි තියලා රට විනාශ කරන දේශපාලන සංස්කෘතිය අයින් කරන්න. ඒක 71 වුණා. ඒක 88 89 වුණා. ඒක 2020යි 22 වුණා. ඒ දේශපාලන සංස්කෘතියට තිත තියන්න ඕන. ඕනම කෙනෙකුව දේශපාලන වශයෙන් අතුගා දාන්න තියෙන එකම ආයුධය මේ රටේ ජනතාවට තියෙනවා තමන්ගේ මහජන ඡන්දය. හැබැයි මහජන ඡන්දය කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. හැබැයි කැලෑ නීතිය තමයි ගිනි තියලා බය කරලා අර Facebook එකේ නිමටයෝ ඒවන භාෂාවක් තියෙනවා කියන්න තව මම ඒක කියන්නේ නැහැ. යන්නේ ඒ අය තමයි ඔය වගේ බියගුළු වැඩ කරන්නේ. නට මොන බියගුළු වැඩේ කරුවත් අපි අතිසාර්ථක. අපි කාටවත් වෛර කරන පක්ෂයක් නෙවෙයි. අපි තා හොඳින් මේ වගකීම ඉටු කරනවා.